අපිට මේ මුදල් උපයන්න තියෙන ඔන්ලයින් වෙබ්සයිට් එක තමයි මේ රෝමන්ත්‍රා කියන වෙබ්සයිට් එක. අතර මේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් මේ ආයතන ආයුර්වේද දෙපාර්තමේන්තුව ලියාපදිංචි වූ ආයුර්වේද නිෂ්පාදන සපයන ආයතනයක්. ඔයාලා මේ වෙබ්සයිට් එකේ හරියට ඔයා මේකේ වැඩ කරොත් මාසෙකට 50,000 ලක්ෂයකට වැඩි ඉන්කම් එකක් ගන්න පුළුවන්. මම ඔයාලට ඒ ඉන්කම් එකක් ගන්න කොහොමද යන හැමදේම මම ඔයාලට කියදෙන වීඩියෝ එක දිගටම රැඳලා ඉන්න. ඊට කලින් මම ඔයාලට කියන්නම් මේ වෙබ්සයිට් එකේ නිෂ්පාදන මොනවද කියලා. අතර මේ ආයුර්වේද නිෂ්පාදන පෙළක් තියෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට වල එදිනදා භාවිත කරන නිෂ්පාදනයන් කිසිම බයක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. කස්තුරි ෆේස් වොෂ්, කස්තුරි බොඩි ලෝෂන්, කස්තුරි නයිට් ක්‍රීම්, කස්තුරි ඩේ ක්‍රීම්, නිවෙල්, ඒ වගේ ගොඩාක් දේවල් වලට මේ නිෂ්පාදන මේකේ තියෙනවා. ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේක ඔයාලට රෙජිස්ටර් වුණ කෙනෙක්ට තියෙන වැදගත්ම දේ තමයි ඔයාලට මේකේ 20% ඩිස්කවුන්ට් එකක් අඩු කරලා මේක ප්‍රොඩක්ට් බයි කරන්න පුළුවන් කාන්තාවන්ට. එහෙම නැත්නම් ඕන කෙනෙක්ට මේ යූස් කරන්න පුළුවන්, එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ රුපියල් 1000ක මොනවහරි දෙයක් ඕඩර් කරොත් රුපියල් 750කට වඩා එක බයි කර ගන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි කිදරටම මේක ඩිලිවරි කරනවා. ඒක තමයි මේකේ තියෙන භාවිතා කරන කෙනෙක්ට තියෙන විශේෂත්වය. හරි, ඔයාලා මේ නිෂ්පාදනයන් විස්තර තවත් ලබා ගන්න නම් ඔයා මුලින්ම මේක account එකක් හදා ගන්න. account එකක් හදා ගන්නම නම් ඔයා මුලින්ම කරන්න ඕනේ, මම වීඩියෝ description එකේ link එකක් දාලා තිනවා. එහෙම නැත්නම් comment section එකේ දාලා තිනවා. ඔයාලට මේ ගිහිල්ලා සාමාන්‍ය අපේ website එකේ register වෙනවා වගේ register වෙන්න පුළුවන්. ඒකේ මම ඔයාලට ref number එකක් කියලා ref number එකක් දීලා තිනවා. අදන් මම ඔයාලට කියලා දෙන්නම් මේ අපි නිවැරදි account එකක් හදා ගන්න කොහොමද කියන එක. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මේකේ income එකක් අපි ගන්න කොහොමද, එතකොට මේ අපි මේකේ orders දාන්නේ කොහොමද, ඒ වගේම හැමදේම මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඒකින්ද අනිවාර්යෙන් වීඩියෝ එකත් ඉදිරියට මම නැද්ද ඉන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් අපි මේකේ නිවැරදි ඕඩර් එකක් දාන්න කොහොමද කියන එක. ඔයාලට මම කස්තුරි බොඩි ලෝෂන් කියන එකයි කස්තුරි ෆේස් වොෂ් කියන එකයි ඔයාලට මේක ඕඩර් එකක් දාන හැටි උදාහරණයක් විදිහට පෙන්නන්නම්. ඔයාලට තියෙන මේ කස්තුරි බොඩි ලෝෂන් කියන එක උඩින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ ඔයා මෙතන ඇඩ් ටු කාඩ් කරන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ චෙක් අවුට් කියලා තැනක් තියෙනවා. මෙන්න මේ චෙක් අවුට් කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ක්ලික් කරාට පස්සේ ඔයාගේ විස්තර ටික මෙන්න මෙහෙම ඔටෝ ඇඩ් වෙලා තියෙනවා මෙතන. ඒක මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඊළඟ වැදගත් දේ තමයි මෙතන ඔයාලට තියෙනවා මෙතන ඔයා ෂිප් කරන්න. එහෙම නැත්නම් මේක යවන්න ඔයා වෙන ඇඩ්‍රස් එකන ඔයා තියෙන ඇඩ්‍රස් එක නැතු වෙන ඇඩ්‍රස් එක නම් මෙන්න මෙතනට ක්ලික් එක දාන්න. ඊට පස්සේ යවන කෙනාගේ විස්තර ටික, නේම් එක, ඇඩ්‍රස් එක, සිටි එක, ෆෝන් නම්බර් එක ටික අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ දැම්මට පස්සේ මෙන්න මෙතන තියෙන දා ගොඩක් වැදගත් වෙන්නේ මෙතන ඇඩ් යෝ account සහ ඇඩ් ටු කස්ටමර්ස් එන් කියන ටික් දෙකක් දාන්න තියෙනවා. ඔයාලට මෙන්න මෙතන 125 ඩිස්කවුන්ට් එක මෙන්න මේවට බලා ගන්න පුළුවන්. මේ 1350 ක්‍රීම් එක ඔයා බයි කරොත් හරි නැත්නම් තවගෙන විකුණවොත් හරි ඔයාට රුපියල් 377ක ඩිස්කවුන්ට් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ 37 ඔයාගේ account එකට ඔයා ලබා ගන්නව නැත්නම් ඔයාට කමිෂන් එකක් විතර ගන්නව නම් ඔයාලට පුළුවන් මේක ඇඩ් ටු account කියන ටික් එකක් දාන්න. එතකොට ඔයාලට ඒක මෙතනින් අඩු වෙලා ගිහින් ඔයාගේ account එකට යනවා. ඒ කියන්නේ වගේ මේ රෙජිස්ටර් ලයින් account එකට චෙක් වෙනවා. ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් කමිෂන් එකක් විතර. එහෙම නැත්නම් කස්ටමර් සෙන් ඔයාලට මොන හරි දෙයක් මේ ඔයාටම කියලා බයි කරනවා වට මේ ඩිස්කවුන්ට් අඩු කරලා බයි කරගන්න. ඒතර වට මෙතන පේනවා 1262ක් කරන ඩිලිවරි චාර්ජස් එකත් එක්ක. ඒතර වට මෙතන වාසියක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක කෑෂ් ඔන් ඩිලිවරි නම් එහෙම දාන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් මොන හරි පේ කරනවා නම් එහෙම දාන්න පුළුවන්. සාමාන්‍ය අපි කෑෂ් ඔන් ඩිලිවරි දාන්න. ඒකින්ද කෑෂ් ඔන් දාලා ඕඩර් එක ප්ලේස් කරන්න. ඊට පස්සේ ඔයාට ඕඩර් එක ප්ලේස් වෙනවා. ඊළඟට එහෙම තමයි ඕඩර් එකක් දාන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ අපි මේකේ දාපු ඕඩර් එකක් බලා ගන්න කොතනින්ද කියලා. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. හරි, දැන් ඔයා දාපු ඕඩර් එක අපි මේකෙන් චෙක් කරගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකේ මෙන්න අපි මේ උඩ පහල කරද්දී ඔයාලට මෙතන account කියලා මෙන්න මේ හරිය මේ පල්ලෙහා ස්ක්‍රීන් එකේ පේනවා. එන්න ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරන ඔයාලට මේ ඩෑෂ්බෝඩ් එක ක්ලික් කරලා ඔයාලට ඉන්ටර්ෆේස් එකට යනවා. ඉන්ටර්ෆේස් එක තියෙනවා ඕඩර් කියලා තැන. ඔයා දාන ඕඩර් එක ෂොප් කරාට මේ දැම්මට පස්සේ මෙන්න මෙතන තමයි ඒ ඕඩර් එක ඔයාලට පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ ඔයාගේ ඩීටේල්ස් ටික චෙක් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන ඇඩ්‍රස් එක, ඒක කොහොමත් අපි දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා බලන්න පුළුවන් ඔයාලට ඕනනම්. ඊට පස්සේ ඔයාලට මෙතන කමිෂන් ඔයා දාන ඕඩර් එකේ කමිෂන් ලිස්ට් එක බලන්න පුළුවන්. මෙතන ඩේට් එක දාලා ඒක සිලෙක්ට් කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙම්බර්ස්ලා, මම ඔයාලට කිව්වා මෙම්බර්ස්ලා මේකට අපිට ජොයින් කරන්න පුළුවන් කියලා.
ඔයාලට මම දැන් පැහැදිලි කරන්නම් මේ ලෙවල්. එහෙම නැත්නම් ඔයා රෙජිස්ටර් කරන මෙම්බර්ස් ලගෙන් ඔයාලට එන ඉන්කම් එක කොහොමද කියලා. පිටකලින් මේ මෙම්බර්ස් ලා ඔයා ජොයින් කරනකොට මම ජොයින් කරන හැටි මම කියන්නම්. ඔයාලට කියලා ඔයාගේ account details වල account details වල තියෙනවා share your friend කියලා link එක. ඒ link එක copy කරලා කාට හරි යවලා ඔයාලට අර register වෙනකොට ඔයාගේ ref number එයාට දීලා register වෙන කෙනා ඔයාගේ පෙන්වන්නේ මේ level 2 එකේ. මේ level 2 එකේ ඔයාලට ගාණක් නැහැ. එකක්ද දෙන්නේද තුන්දෙනිද 10ක්ද වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් තරම් join කරන්න. ඔයාලට මේ level 2 කියන එක හදාගන්න විතරයි. ඊට පස්සේ ඔටෝම level 7 ඔටෝම fill වෙනවා. මේ level 8. ඒක ඔයාලට මේක income එකනේ හැටි මම කියන්නම්. ඔයාලට මේ level 2 එකෙන් කවුරු හරි කෙනෙක් දාන හැම order එකකින් ඔයාලට 10% commission එකක් ගන්න පුළුවන්. ඒ වගේම level 3 එකෙන් ඔයාලට 5% commission එකක් එනවා. level 4ෙන් ඔයාලට 2.5% level 4ෙන් යනවා 2.5% commission එකක්. level 5ෙමුත් එහෙමයි 2.5% commission එකක් එනවා. level 6ෙන් ඔයාලට 2ක් එනවා. level 7යි 8යි දෙකෙන් 1.5 1.5 ඔයාලට income plan එකක් ඔටෝම එනවා. එතකොට ඔයාලට මේක හරියට ඔයා members ලා උදාහරණයක් විතර මම කියන්නේ members ලා 5 දෙනෙක්ව මුලින්ම සම්බන්ධ කරන මේක ඒ 5 දෙනාත් 5 දෙනා ගන්න සම්බන්ධ කරනකොට ඔයාලට අනිවාර්යෙන් ලක්ෂයකට වැඩි income එකකට යන්න පුළුවන් කණන් හදලා බලන්න. ඔයාලට මම මේ විස්තර ලබා ගන්න පුළුවන් මේ PDF එක ඔයා ලබා ගන්න මම අනිවාර්යෙන් මට WhatsApp message එකක් දාලා ඔයාලට මේ විස්තර හැමදේම මම කියලා දෙන්නම්. ඔයා ලබා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි මේකේ income එකක් ගන්න තියෙන්නේ. බලමු රුමන්ත්‍රා සිලෝන් එකේ ඔයාලා කොහොමද රීසෙලර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්නේ කියලා. ඕගොල්ලන්ට මෙහෙම ලින්ක් එකක් ලැබෙයි. ඒ ලින්ක් එක උඩ ක්ලික් කරපුවාම අපේ වෙබ්සයිට් එකට ඔයාලව මෙහෙම ඇතුළත් වෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ඇවිල්ලා තිනවා රෙජිස්ටර් වෙන්න. මේකට ඕගොල්ලෝ ෆස්ට් නේම් එක එන්ටර් කරන්න, ඊට පස්සේ ලාස්ට් නේම් එක විදිහට ඕගොල්ලන්ගේ නමේ තිය කොටස, ඊට පස්සේ මොබයිල් නම්බර් එකක් දාන තියෙනවා. එතන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ළඟ මේ මොහොතේ තියෙන මොබයිල් නම්බර් එකක් දාන්න ඕනේ. මොකද ඒ නම්බර් එකට තමයි OTP කෝඩ් එක එන්නේ. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට ඕගොල්ලෝ රෙජිස්ටර් වෙද්දී ඒක ඇක්ටිවේෂන් වෙන කෝඩ් එක එන්නේ ඒ නම්බර් එකට. ඒ නිසා අනිවාර්යයෙන්ම ළඟ තියෙන නම්බර් එකක් දාන්න. ඊට පස්සේ අහනවා රෙෆ් කෝඩ් කියලා. රෙෆ් කෝඩ් කියලා අපි මෙතනදී අදහස් කරන්නේ ඕගොල්ලන්ට මේ ලින්ක් එක එවන කෙනාගේ රෙෆරල් නම්බර් එක. ඒක අනිවාර්යයෙන්ම RUM කියන අකුරු තුනකින් සහ අංකයකින් යුක්තයි. ඔයාලා ඒක ටයිප් කරන්න. මම මෙතන මගේ අංකේ ටයිප් කරන්න. ඔයාලා අනිවාර්යයෙන්ම රෙෆ් කෝඩ් එක ඒ අදාළ කෙනාගෙන් ඉල්ල ගන්න. මොකද නැත්තම් ඕගොල්ලන්ව මේ රෙජිස්ටර් වෙන්නේ අන්නවුන් account එකක් විදිහට. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලන් රෙජිස්ටර් වෙද්දී තමන්ට ලින්ක් එක එවන කෙනාගේ රෙෆර් කෝඩ් එක ඉල්ලගෙන ඒක දාලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඇඩ්‍රස් එක ටයිප් කරගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ඔයාලට මෙතන සිටි එක සිලෙක්ට් කරන්න එනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් එක අදාළ සිටි එක. ඊට පස්සේ කන්ට්‍රි එක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එකත් ඔගොල්ලෝ ළඟ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මොකද ඒ ඊමේල් ඇඩ්‍රස් එකටත් අපිට අවශ්‍ය තොරතුරු ඉදිරියේදී එනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ඔයාලා ක්‍රියේට් කරගන්න. ඕගොල්ලන්ට මතක හිටින පාස්වර්ඩ් එකක් වෙන්න ඕනේ. මොකද මේ සිම්පල් කැපිටල් අකුරු සමහර අයට අමතක වෙනවා. සිම්පල් අකුරෙන් පාස්වර්ඩ් එක ගහලා කැපිටල් අකුරෙන් ලොග් වෙන්න හදනවා. ඒ නිසා ඒ විදිහට කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම හරියට මතක හිටින සරල පාස්වර්ඩ් එකක් ඕගොල්ලෝ මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ ඩේට් ඔෆ් බර්ත් එක ඕගොල්ලන්ගේ උපන්දිනේ මේ විදිහට කැලෙන්ඩරයක්. ඒකේ ඔයාලට පේනවා මෙතන උඩින් තියෙනවා වම් පැත්තේ කෙළවරේ 2022 කියලා. ඒක උඩ ක්ලික් කරපුවාම උපන් වර්ෂය අපිට තෝරගන්න පුළුවන්. එතනින් ඕගොල්ලෝ උපන් වර්ෂය සිලෙක්ට් කරගෙන ඊට පස්සේ මාසය සිලෙක්ට් කරගන්න. මාසය සිලෙක්ට් කරගන්න පුළුවන් මේ දෙපැත්තේ තියෙන ඇරෝස් වලින්. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඩේට් එක සිලෙක්ට් කළා. මේ පහල තියෙනවා දකුණු පැත්තෙන් පහල සෙට් කියලා. ඒ සෙට් කියන එක දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එක එතන ඇඩ් වෙනවා. ඊට පස්සේ NIC නම්බර් එක දෙන්න මෙතන. ඩෙන්ටි කාඩ් නම්බර් එක. මේවට හරිම ඩීටේල්ස් දෙන්න නැත්නම් ඔයගොල්ලන්ගේ account එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රයිවසි පොලිසි එකක්. ඒක ඔයගොල්ලන් ඒකට ඇග්‍රි වෙනවා කියලා මේ විදිහට ටික් මාක් එක දාලා සයින් අප් වෙන්න. දුන්නාට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන්
ඕටිපි කෝඩ් එක ටයිප් කරන්න තැනක් එනවා. ඒක ඔගොල්ලෝ බැක් වෙන්න එපා පේජ් එකේ මිනිමයිස් කරගන්න. ෆෝන් එකට ගිහින් බලන්න රූමන්ට්‍රා කියලා ඔයගලන්ට මැසේජ් එකක් ඇවිල්ලා ඇති. කෝඩ් එකක් තියෙනවා අංක 4ක 18.62 කියලා. 18.62 මෙතන ටයිප් කරන්න. 18.62 රයිට්. ඊට පස්සේ ඔයගලන්ට එන කෝඩ් එක එක එකනට ආවෙනික කෝඩ් එකක් එන්නේ. ඒක ටයිප් කරලා ඇක්ටිවේට් දෙන්න. එතකොට ඔයගලගේ account එක ඇක්ටිව්. ඊට පස්සේ ඔයාලගේ NIC එක මෙතන ඔයගලගේ identity card එක හරි දීපු email එක හරි දීලා දීපු password එක දීලා ඔයාලට මේ අපේ website එකට log වෙන්න පුළුවන්.